මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස් නමුතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්නත්නී අපිට මේ බුද්ධ සාසනයේ ප්‍රතිඵලය කරායන්න්න බැරිවෙලා තියෙන්න්නේ. තන්හාදිට්ිය පදනම් කරගෙන ග සිතුවිලිටික අතහැර ගණඩ බැරිවිච්ච නිසා. ඒ තන්හාදිටිය පදනම් කරගෙන ගොඩනැගෙන සිතුවිලිටි අපි යම් දවසක අතහැරගන්න වැඩපිළිවෙට එකතු වඋනොත්න්, ඒ වැඩපිළි වෙල ඇතුලෙදී අපට තතාගත බුදුරජාණන් වහන්සේව සම්මුඛ වෙනවා. එතට තෘෂ්නා දෘෂ්ටිය පදනම් කරගන සිතුවිලි අතහරිනකම එන්නේ ඥානවන්ත භාවය තුළ. ඥානවන්ත භාවයකයන්නේ. අ උත්සාහයවීරිය පදනම් කරගන ඉතාම ප්‍රවේශමින් මේ අරබුධකාරී මට්ටම බිසඳ ගෙන එකයන්නේ පංචකාමමා අස්වාදෙයට හු ඉන්නැදුව, ස්කාමයන්ට හුවවෙ නැතුව වස්තුකාමයන් පදනම් කරගන නැවත නැවත ලෝකයේ පැත්තට ලොහු බඳන්නේ නැතුව එතනින් එහාට ගිහින් පින්නත්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් ඉස්කන්දටික උපාධානය කරගන්න නැතුව ඉදිරියට යනු ශ්‍රාවකයකුට අපි ග ෙනො ඥානවන්තයක් කියලා ඥානවන්තයාට මේ පණවිඩේ ලබා දුන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ තේ බුදුරජාන් වහසකින් අහගත්ත පනිිවිඩේ ඥානවන්තය විසින් සතර සම්යයා ප්‍රධාන වීරිය පදනම් කරගන මේ වැඩ පිළිවෙල දිගින්දිගට දිගින්දිගට කරගෙන යන හැකියාව තියෙනවනම් යා උත්සහ කරන්න ඕනුමකක්ද තෘෂ්නා දෘෂ්ටිය පදනම් කරගෙන ගොඩනගෙන සිතු විලිටිකා අත ඇරලදාන්න ඕන සිතු විලිටික අතඇරලා දැම්මේ නැත්තං යායට කවදාව අවබෝධය කරා අන්ඩ පුළුවන්කමක් නෑ පින්වත්නී එත ධර්මී තියෙනවා ඔක්කංචහන් තන්හජ්ජිතං අනේජන් කියලා ඒ ඇන්නේ තෘෂ්ණාවයි ආලයයි තෘෂ්ණාව පදනම් කරගෙන ගොඩනගෙන ආලය අතහරිනවනං අතැහැරීම නිසාම යාතුළ අ්‍යන්තර ප්‍රකම්පනයක් කටගන්න ඇලීම් ගැටීම් පදනම් කරගෙන ප්‍රකම්පනයක් හටගන්නේ එතන මොකක්ද වෙන්නේ නද්දිජ්්‍යහං ඕගතින්නං විමුක්තන් ඕගතින්නං ඕගය තරණය ඕග තින්නං විමුක්ත ඕගය තරණය කොට මිදිලා මොනෝගෙන්ද විිදිලා තියෙන්නේ කෙලෙසුන්ගෙන් මිදිලා කෙලෙසුන්ගෙන් මිදිලා පද ඕගය තරණය කිරීම පදනම් කරගන තෘෂ්නා දෘෂ්ටියෙන් මිදිලා එක තෘෂ්ා දෘෂ්ටියය කියකම තමයි කෙලෙස්්ටික කියල. තෘෂ්නාා දෘෂ්ටියය මිදිල නිසා තන්නාව පදනම් කරගයා තුළ ගොඩනගෙන යම් කිසි විතාර්ග සහිත බවක් විචාර සහිත භවක්තිය නොන එබඳු විතර්ක විචාර ගොඩනැගන්නේ නැතිමට්ටමටගේ ඇතුලාන්තය තුළ සංසුන්ම පවතිනවා. එබඳු ස්වභාවයක් නන්තියෙන් යාට තුෘෂ්නා දෘෂ්ටියය මිදිච්ච නිසා තෘෂ්නා දෘෂ්ටිය පදනම් කරගෙන ගොඩනගෙන විතර්ග සහිත බවක් විචාර සහිත බවක් එයාට පැනවෙන්නේ නෑ පින්වත්න. එබඳු පැනවීමක් නැති නිසාම එබඳු සිතුවිලි අතහැරිච්ච නිසාමයාට ඥානවන්තයා කියලා කියනවා ඒ පුද්ගල යට කියනොි ඥානවන්තය කියලා එතක එබඳ ඥානවන්තයවීම පිණිස මේ වෙලාවේ අපි එකට සූදානම් බිම ඉතාම වැදගත් වෙන්නේ. එතොට ඒ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ අපට තදින්ම පැහැදිලි කලා ඒ වෙනුවෙන් වැඩපිළිවෙලාක් මොකටද තෘෂ්නාලය අතහරිඩත් කම්පනය පිණිසත් එකන් ප්‍රකම්පනී නොවීම පිණිසත් ඕගේ තරණය කිරීම පිනිිසත් ඒගේ තරණය නිසා කෙලෙසුන්ගේ මිදීම පිණිසත් කෙලෙසුන්ගේ මිදීම නිසාම තෘෂ්නා දෘෂ්ටියය පදනම් කරෙන හිතා ඇතුළ විතර්ක විාර ගොඩනගගේ ැවීම මට්ටමට ඥානවන්තභාවය පිණිස අන්න එබඳු ස්වභාවයකට අවශ්‍ය යම් ධරමයක් තමන්ට මුණ ගැහුණොත් යම්ධර්මයක් ඒ පුද්ගලයාට සම්මුක වුණොත් ඒ ධරමයේ සම්මුඛවෙච්ච පුද්ගලයා තුළ සැබබෑ දියුණුවක් කරා යට යන්න පුළුවන් සැබෑම දියුණුවක් කරා යට යන්න පුළුවන් එතුර මේ තෘෂ්නා දෘෂ්ටිය සම්පූර්ණින් අතහැරෙන්න්නේ අරහත්වයේ දී සම්පූර්යෙන් අරහත්වයට පත්වීමේදී තමයි අපට තෘෂ්නා දෘෂ්ටිය සම්පූර්යෙන් අතහැරල දාන්න වෙන්නේ එතකොන ඒ සම්පූර්ණය ෘ්නාා දෘෂ්ටි අතහරිනවා නං ඒ තෘෂ්නා දෘෂ්ටි අතහැරෙන තැනක තමයි ජරා මරණ ජාති කියන දුකනො පැනවෙන්නේ දෙ අපිට ජාතිය පැනවිෙනකින් අපි නිදහස්වලා නෑ. එනිසා කෙබ්බන්දුු තැනක හෝ අපේ ජාතිය හටගන්නවා ජරාවට පත්වෙන ස්වභභාවෙන් අපි නිදහස්වලා නෑ. එනිසා කෙබඳු හෝ ජරාපට පත්වෙන ස්වභාවයකට අපි පත්වෙනවා මරණ ධර්මතාවෙන් අපි නිදහස්සවෙලා නෑ නිසා මරණය අතික්‍රමණය කරපු පිරිසක් නෙමෙයි අපි මරණයත් එක්ක වාසය කරන පිණිසක් මරණය අතේ මිටිකරගෙන ඉන්නේ ඉප දෙනකොටම අතේ මිටිකරගනාව මරණයමයි ඉපදනකොටම අපේ ජීවිතය කොටලා තිබුණේ මරණයමයි සවපාන් සත්්‍යයට ස්තීරදය මරණය. එතු මේ මැරෙනකම කියන්නේ ඉපදීම නිසා ඇතිවෙච්චක. ඉපදින්නේ නැත්තම් මරණය කියල කතේ මිටිකරග ඉට විදික් නැ ඉපදීම මයි මරණය මුණ ගැහීමට බලපාන ප්‍රධාන සාධකය එකයි ජාතිපච්චා ජරා මරණන් කියලත් කියන්නේ. එතු අපේ ජීවිතය ඇතුළේ ජාතියෙන් ජරාවන් මරණයෙන් කියන කමේ කාරණාවලින් පීඩිත ජීවිතයක් අපට තියෙන නිසා. එබඳු පීඩාකාරය භාවයක් තියෙන තැනක අපට තියෙන පිහිට අපට තියෙන පිළිසරණ කුමක්ද කොතනද අපට සැබෑම පිළිසරණ තියෙනෙ එතුට මේ ජරාමරණ දුක ඉදිරියේදී ජාති ජරාමරණ කියන ස්වභාවයක් ඉදිරියේදී අපි අනාත වෙන්නේ ජාතියත් අපේ වසගේ නැති නිසා ජරාවට පත්වනයකත් අපේ වසගේ නැති නිසා මරණය කියන ධර්මතාවයත් අපේ වසගේ නැති වෙච නිසා යතුර ජාතිජරා මරණ කියන ස්වභාවයන් අපේ වසගේ නැති නිසාම අපි අනාත වෙලා ඉන්නේ අප්‍රතිනො මහ විශාල අනාතකමක් එදොරඒ ජාති ජරා මරණ දුක ඉදිරියේ අපි අනාත වෙන්නේ පින්නත්න තයෝමයේ බික්කවේ දම්මා අපපහාය කාරණ තුනක් අපට ප්‍රාණයකරගන්න බැරිවෙච්ච නිසා. තු ජාතිය පැනවෙන්නේ ජරාව පැනවෙන්නත් මරණය පැනවෙන්නේත් අපේ ඇතුලා අම් තේ තුළ කාරණ තුනක් පවතින නිසා. ඒකම තමයි මේ දේශනාවේ තිබ්බේ නද්දිජ්්‍යහන් ඕගතින්නම් විමුක්තා යම්බෙලාවක තෘෂ්නා දෘෂ්ටි අතහැරල දාල කම්පනය නොන ස්භාවය අපි මොනවාගගේද කම්පනීවින් ජාතිීන් ප්‍රකම්පනයට පත්ව වෙන ජරාවෙන් ප්‍රකම්පනට පත්වෙනවා මරණ ඉදිරී ප්‍රකම්පනීයට පත්වෙනවා එතුට ජාතිජරා මරණ කියන ස්වභාවය තුළ ප්‍රකම්පනයට පත්වෙනවා නම් ඕගය පැනවෙනෝ කාම ඕෝගය බව ඕෝගය දිට්ටිෝගය අවි්‍යාෝගය කියන ඕගය පැනවෙනෝ එත රෝගයේ පැනවෙන ස්ොභාවෙන් යුක්තයි අප ජීවිතේ තු අපේ ජීවිතය ඇතුළේ ඕ ඕගය පැනවෙන ස්වභහාාවෙන් යුක්ත නං ඕගේ නිරම්තරයෙන් පැනවෙන මට්ටමක් නං අපට තියෙන්නේ පින්නත්න මෙබඳු මට්ටමක් තුළ අපට තියෙනවා එක දෙයක් කරන්න. ඇමකක්ද කරන්න ඕන. ඒ තෘෂ්නා දුෘෂ්ටිය පදනම් කරගෙනම ඒ පුද්ගලයට ලෝකයේ පිළිපදිින්ඩ වෙන්නේ. දෘෂ්නා දෘෂ්ටිය ඇසුරපු අවිද්‍යාසාහගතව සිතුලි ඇතුළේ කැරකෙන නිසා. ඒනිසා මෙතන කියනවා ජාති ධරමය ජරා ධරමය මරණ ධරමයකයන් ඒව ස්ොභාවික දේවාල්. ඒවා ස්තීරවල් ලෝකයේ අපිට මුණ දෙන්න වෙන දේවල්. එතු ජාතිය ජරාව මරණය කෙළක නැත්තන් ඔකුළු ලෝක ඇතුළෙනෑ ජාති අතික්‍රමණය කපු තැන කෝඔබ ලෝකෙන් එතර වෙච්ච කෙනෙක් ලෝක හා පැත්තර කියියපු කෙින්. කොට ජරාවට පත්ව වෙන වභාවේ ඇතුළ ඉඳලා ඔගොළු ජරාවට පත්වෙෙන්නේ නැති තැක් ගැන කියනකට නෑ හෙත් ජරාවට පත්වෙනවත් දන්නන්නේ කියලා කියන්න දෙ එපා. මරණ දුකෙන් පීඩිතව මරනම්පි දුක්හන්. අපමන අසරණකමක් ඇතුළේ ජීවත්වෙන් ඔබ. ඒ පොඩි අසරණකමක් නෙමෙයි මහ බිශාල අසරණකමක් ඇතුළේ. අස්සරණ ජීවිතයක් ගෙවන ඔබ පින්වත්නී. ඔය ගත කරනන්නේ ැන දැන් වර්තමානය ගත කරන අසරණ ජීවිතය ඇතුළේ සරණ කොයාගෙන මේ මරණය කියන ධර්මතාාවම පිටි ලෝකය ඇතුළින් ඔහුළ විසඳමක් කොයායගෙනය අන්ටහදනෝ. නමුත් ඒ විසඳුමක් කාටවත් අම්බෙලා නෑ අපට බුදුරජාණන් වහන්සේ අමරණීය ක්්‍රේමභූමයක් පෙන්වා වදාලා. ඒ තමයි අර සම්පූර්ණයෙන් ඕරම්භාගිය සංයෝජනයි, උද්දම්භාග සංයෝජනයි කියන ප්‍රදධාන ධාරාවේ ජරාමරණ දුකට අපිියෝ ගැටගහලා සංසාරික ජාලයට ගැටගහලා ඕගේයට ඇදල දාලාමීකාරණය අවබෝධ කරගත් නැගී හිටීම පිණිස ලෝකෙන් තල්ලුවක් නොලැබිෙන මට්ටමි අනාතකමක් ඇතුළේ තමයි පින්වත්ම අපි මේ අදත් වාසේ කරන්නේ එතුට එබඳු වාසේ කිරීමක් තියෙන තැනක අපට තියනි කුමක්ද ජාතිය ජරාව මරණය අතික්‍රමණය කරනවා නං එතකේ ජාතිජරා මරණ කියන ස්වභාවේ අතක්‍රමණය කරන්න බුදුරජාණන් වහන්සේ අපට ධර්ම තුනක් දුරු කරන්න කිවා ඒ ධරම තුන තමයි පින්නත්න රාගදේශ මෝහ ඇලීම ගැටීම මුලාවීම ඔය ඇලීම ගැටීම මුලාවීම කියන කාරණා තුළින් පිීඩිත ජීවිතයක් නම් අපට තියෙන්නේ ඒ ඇලීම ගැටීම මුලාවීම කියන කාරණය ආයතනයන් පදනම් කරක නොබ තුළ ගොඩනගෙන මට්ටමක් නම්තියෙන්. ස්වභාවෙන්ම අපි ඇලෙන කමක්තියනවා ස්භාවෙන්ම ගැටෙනකමක්තියනො. ස්ොභාවෙන්ම මුලාවනකමක් තියෙනවා ඇයි ඔන්න ඔය ඇලීම් ගැටීම් මුලාවීම් කියෙන් ටික තමයි අපි අතන මුලින් ධර්මී පහැඳලි කරේ කම්පන කියලා. එ ගැනවිී සාම්සාටික සත්්‍යේ කැම වෙලාවකම කම්පනය වෙනවා. මනෝමතද කම්පනය වෙන්නේ. ඇලීම් ගැටීම් මුලාවීන් පදනම් කරගන කම්පනය වෙනවා. එතුොට ඇලීම් ගැටීම මුලාවීම පදනම් කරගන කම්පනය වන ජීවිත යක් තියෙන නිසා තෘෂ්නා දෘෂ්ටිය මතම එළඹිලා. තෘෂ්නා දෘෂ්ටිය මතම පිහිටලා තන්හා දිට්ටිය මතින්, අපි නොඒ කාකාරයක පින්වත්න විතර්ක විචාර ගොඩ නගාගනිමින් ඒවට අනුව අපේ ජීවිතය ඇතුළි හැසිරෙනකමක් අපට තියෙනවා. එත මේ හැසිරෙනකම කියල කියන්නේ විසාාල අනාතකමක්ඒ පොඩි අනාතකමක් නෙවෙයි විශාල අනාතකමක් එතුට එබඳු විශාල අනාතකමක් එක්ක තමයි අපේ ජීවිතය ගෙවෙන් එතට හිනම් මේ ඒ අනාතකම පදනම් කරගෙන අපට නැවත නැවත අනාතකමම ලෝකයෙන් මුණ ගැයිනෝ. එතකොට අනාතවෙච්ච ජීවිතයක් ඇතුලෙද අපි සනාතකමක් කහොයන්නේ වැරදිපාරක් කරානං අපි ලෝකින් වැරදිපාරක් කරා තමයි අපි සනාතකමක් කොයන්නේ. එතකොට ඒ සනාතකම හොයන්නේ වැරදි පාරකනං යා ආහිත් වැටනි අනාතකමටමයි. ඒකැනෙ හැමදාමත් අපට ලෝකයේ වඩා යහපත් සමාජයකොට උත්සල තියන්්ට පුළුවන් කියලා කිව්වේ අන්හා දිට්ටිය පදනම් කරගනම ලෝකය අල්ල ගන්න කමටයි තෘෂ්නා දෘෂ්ටිය පදනම් කරගනම ගලන සිතුවිලිවලට ඔකොළු අර්ථයක් දෙන්න උත්සාහ කරන්න ඒ අර්ථය වඩා හොඳ එකත් දෙන්න උත්සහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වඩා හොඳ අර්ථයක් දෙඩ කියලා අපට මතු කර පුද්දේ වඩා හොඳ අර්ථයක් දෙඩ කියලා තතාගතන්හන්සේට මතුරපු වඩා හොඳ අර්ථයක් දෙඩ කියලා මේ ලෝකය කිය පුදේට ප්‍රතිවිරුද්ධ දෙයක් අපට අපගේ බුදුරජන් වන්ස වදාලා ගැ ෘෂ්නා ෘෂ්ටියි පදනම් කරගෙන ගොඩනැගෙන සිතුවිලිවලට අර්ථයක් දෙනයක වහා නතර කරලදාන්නේ නතර කරලදාපු තැනක තමයි මේ ජාලගතවිීම නවතින්නන්නේ තකො මේ අරබුදේ නවතින්නේ කියලා අපට බුදුරජාණන් වහම්සේ ඉතාම මැනවින්නේ කාරණය තේරුම් කොට වදාලා. තවාසනාවක්ට ඒ ගැඹුර අපට තේරෙන්නේ නෑ එකත් ඒ ඒ අරබුදේ ඇතිවෙන්නේ වර්තමාන භවේ දීමයි. මකදද වර්තමාන භවය ප්‍රශ්නය. එෙනම් ජාතියත් ජරාවත් මරණයක් කියනෙ එක අපිට වාර්තමාන භවයේ අපි විසින් හදාගත්ත අරබුදයක්. අනාගතයේ ජාතිය ප්‍රතිසන්දි වසේ නැවත හම්බ වෙනවනම්. ඒ ප්‍රතිසන්දිිගත ජීවිතය ඇතුළ ඒ නොුවක්කාකාරයට ජරාජීර්ණතාවයට අපිට මහුණ දෙන්න වෙනවන්නම්. ඒ ජීවිතයේ මේ හොයාගත්ත භෞතික සහ සියල්ලු මානෝබැඳී මතහැරලදාලා අපට ජීවිතය අතහැරලා ිය අන්ඩ වෙනවාන ජීවිතය අතහැරිලා අපිට මේ ඒ ජීවිතේ කොයිතරන් ලස්සන එකක් වුණත් මොන්න තරම් සුන්දර එකක් වුණත් එක අතහර අතහරද වෙනවා එය අතහරරින්ඩ වෙන්නේ ඕගුලගේ වර්තමානයේ ඇති වෙන අරබුධකාරී සිතුවිලිත් එක්ක හැසිරෙන කම නිසා මොනවද පින්නත්න තයෝමයේ භික්කවේ දම්මා අපපහාය අබ්බෝ ජාති පහතුන් ජරාපහතුන් මරණ පහතුන් රාගන් අපපහාය දෝසන් අපපහාය මෝහන් අපපහාය. බවර්තමානයේ රූප ශබ්ද ගන්දරස පොට්ටබ්බ දම්ම කියන අරමුණු ටික මුුණගැහෙන කොට වර්තමානය තුළපින්වත්න ඇලීම් ගැටීම් මුලාවීම් තන්හා කිරීමෙක් ෝගොළු ගණුදනු කරන තා කල්. අනාගතයේ ජාතිය පැනවිනක අනාගතයේ ජරාව පැනවිෙන එක අනාගතයේ මරණය පැනවිෙනේක අපට නවත්ත ගණ්ඩ පුළුවන්කමක් නෑ. යා බුදේ අපට ිඳගන්ඩ පුුවන්කමක් නෑපින් වත්නේ. එහෙම නං දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ විදිට අපි විමසන කොට අපි වර්තමාන මොහොතේ වර්තමාන බවේ මේබෙලාවේ වර්තමානය අරමුණු රස විඳින කොට ඒ ආස්වාදය අුව ආශවාදය අනුව බලමින් වාසේ කරන තැනක තමයි ඇලීම් ගැටීම් මුලාවී මැතිවෙන්නේ. ඒවා රාගං අප්පහාය. ඒවා දුරුකරන්නේ නැත්තං, දෝසන් අපපහාය. ගැටෙනගතිය දුරුකරන්න නැත්තං, මෝහං අපපහාය. මුලාවෙනකම දුරකරන්න නැත්තං පින්වත්නී තන්හා කරණික නිරායාසයෙන් වෙනවා. ස්වභාවිෙන්ම තන්හා කරන එක වෙනවා. ඒ නිසා මේ රාගදේශමෝහ දුරුකරගන්න තැනක තමයි. මත්්‍යෙහි අනාගතයෙහි ජාතියි ජරාවයි මරණයයි පැනවන්න ඇත්ති. අනාගතයේ ජාතිීන් නිදහස්සෙන් අදහසත නොවනං අනාගතයේ ජරාවෙන් නිදහස් අදහස්ති නන අනාගතය මරණයෙන් ගැලවෙන අදහස්තේ නොනම් අමරණීයත්වයක් නැවත කවරාකාරීවත් ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බන්තියාදී වශයෙන් පිහිටීමක් පහළවීමක්. බලාපොත්වෙන් නැත්තන් ඒ ලාපොරොත්වේ නැති තැනක පින්නත්න්නේ වර්තමානයේ අරමුණු පදනම් කරගන ඇලීම් ගැටී මුලාබීම් තන්හා කිරීම් කරන්නේ නැතුව ඕගොල්ලන්ගේ ජීවිතේ ගෙවන හැකියාව ඕගොල්ලන්ට තිෙන් ඩෝන ඒ හැකියාව ඔබලාට තියෙන්ඩෝන එතු ඒ හැකියාව නැතිවුණුොත් අපට අවබෝධය කරයි අන්න බෑ හැබැයි රාගං අපපහාය කියන ස්වභාවයට. දෝසන් අපපහාය මෝහං අපපහාය කියන ස්වභභාවයට පින්වත්නී ඒ තත්ත්වයටට පත්ෙන්ට නම් ඔගොලට තවත් පිටිපස්සටඩියඇත්තියල කාරණාතුනක් දුරු කරඩුුවනවා. කාරණාතුනක් දුරු කන. එකනේ රාගේ අප්පහානය පිණිස දෝෂයේ අපහානය පිණිස මහය අපහානය පිණිස. එකනමක ස්ථාවරත්වයක් ඕනනි දැමි වෙනම කෙටිකාලිනව සිල්රකිනවට වඩා. දීර්ඝකාලීනව මේ තත්ත්වය සම්පූර්ණය මැඩ පවත්වන ස්වභාවයක් අපට අවශ්‍යයි ඒ වෙනුවෙන් තමයි අපීම මේ ප්‍රධාන දහරාවේ ගැට ටික ලිහාගන්න එත ඩෙක්තරාවිද්‍යක ඔබට ඔබගේ අතපයි හසුරවාගන්න පුළුවන් එ ප්‍රධාන ගැටතුන තමයි සක්කාය දිට්ටි අප්පහාය විචිකිච්චන් අපපහාය සීබ්ලබ්බත පරාමාසං අපපහාය සක්කාය දිට්ටියයි විචිකිිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි කියන කාරණා තුන ඔබට දුරුකරන්න හැකියාවක් තියෙන්ඩෝ. මේ කාරණා තුන ඔබට දුරුකරගණ්ඩ බැරිවුනොත් එහෙම ඒ කාරණා තුන දුරවෙච්ච නැති තැන කැලීම් ගැටිම් මුලාවීම් කියන කාරණා ඇතිවෙන එක ඉතාම සාන්‍යතත්වය. ඇලීම් ගැටීම් මුලාවීම් තන්නහා කිරීම ඇතිවෙච්ච තැනක පින්වත්නී නැවත ජාතියයි ජරාවයි මරණයයි මුණ ගැහෙන එක ඉතාම සාමාන්‍ය ත්යද බලන්න එවනද මෙතනත් අපගේ බුදුරජාණන් වහන්සේ මේ කාරණි හේතු පල වසින් අපට විස්තර කරලා විමසල ලිහල පෙන්න්නනවා හේතු පල වසයෙන්ම මේ කාරණය ලිහල බෙදලා විස්තර කරලා අපගේ බුදුරජාන් වහන්ේ මේ තත්ත්වය පහැදිලි කරලා බෙන්න්න එතුම මේ පැහැදිලි කරලා පෙන්න්න මට්ටම පිතා හොඳින් තේරුම් ගඩු බල ළඟට කියනවා දැන්ක්කාය දිටිය කියලකෙන ස්කම්දටි කාරම්භයා පවතින දුෘෂ්ටිය මම කියන දෘෂ්ටිය. රූපේ මම වේදනාව මම සංඥාව මම සංස්කාර මම විඥ්‍යාන මම රූපවේදනා සං්ඥා සංකාරවලට තමයි මම කියලා කියන්නේ. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියනවා මට යිති දේවල්ලිය. රූපවේදනා සංඥාංකාර විඤ්ඥාන ඇතුලේ තමයි ම ඉන්නේ. මාතුල තමයි රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන තියෙන්නේ කිය කිය ඒ පුද්ගලයා තුළ විවිධ පර්යායන්ගින්. විධ විදිහට ඉස්කන්ද ටික පිළිබඳව බලනකමක් තියෙනවා. ස්කන්දටි පිළිබඳව මමායිනයේ පදනම් කරගෙන බලනකමක් තියනවා. නමුත් ඉස්කන්දටි පිළිබඳ මමායිනයේ පදනම් කරගන බලන ස්වභාවය තියෙන තා කල්, ස්කන්ද ටික පහලවීම අනුව හිත පවතිනතා කල් එයාගේ හිත ඒවා ඔඋස්සේ ආස්වාදයක් හොයාගෙන යනකමක් තියෙනවා. හැබැයි යම්වෙලාවක ස්කරූපය මෙසේ. රූපස්කන්දය ඇතිවෙන්න වෙන්න මේ විදිහටයි.ම ඇති වෙන හේතු නිරුද්ධවීමෙන් රූපෙන් නිරුද්දී යනස්භට යයිති. මේ රූපේ මම නොුවේ. මේ රූපය මගේ නොවේ මේ රූපය මගේ ආත්මය නොවේ කියලා. සම්බන්ධ බලන ප්‍රසස්ත හැකියාවක් යම් තැනක තියෙනවානම්දනාව මම වේදනාව මගේ වේදනාව තුළ මායින්න්නවා මා තුළ වේදනාවක් තියන වේදනාවයි මායි එකක් මම කියන්නේ වේදනාවටමයි වේදනාව කියන්නේ මටමයි මේ වේදනාව මට්ටමයි මේ වේදනාව මගේ මයි කියල වේදනාව පිළිබඳව මමයිනේ පදනම් කරගෙන නුවික්කාකාරයක හැසිරෙනකමක් තියෙනවා. ඒ තා වේදනාවේ ආශ්වාදය අනුව හිත පවතිනෝ අස්සද්ධානු පස්සී විහරති.ඒ ආශවාදය අනුව වියරණයකින් පවතින වන්නං, එතන පින්වත්න ඒ පුද්ගලයා තුළ ඇලීමක් ගැටීමක් මුලාවීම, තන්නා කිරීමක්, වේදනාව සම්බන්ධෝ පවතිනෝමයි. ඇලීමක් ගැටීමක් මුලාවීමක්, තා කිරීමක්, වේදනාව සම්බන්ධෝ පවතිනෝමයි. එහෙම පවතින වන්නං. එබඳු තැනක පින්වත්නී මත් එෙහි ජරාවද ජාතියද ජරාවද මරණේද කියන ත්‍රවිධ ධර්මයන් සමඟ නැවත නැවත එකතු වෙලා සංසාරට ඔබක් ඇදිලා වැටෙනවමයි තර එහෙම වැටෙන මට්ටමක් නම් ඔබට තියෙන්නේ ඔබ තුළ පින්මත්නීමී සක්කායදිට්ටිය තියෙන තාකල් අර්බුදේ විසඳන්න කෙටිකාලීන අර්බුද වලට අපට යන්න පුළුවන් ඇැයි කෙටිකාලිය රාරබුද කියන්නේ සාර්ථක දේවල් නෙමී. ඒමගේම තමයි ඒ පුද්ගලයාට මිබඳු හේතු පලවසින් විමසීමක් නැතිතැනක, විචිකිිච්ඡාව උපදිනෝමයි. එ විචිකිච්චාව තියන තාකල් ඇලීම් ගැටීම් මුලාවීීමම් තන්නාකිී මැතිවෙනවා. සැකය තියන තාකාලකැන් නිශ්චිතව ධරමයක් ඇතුළේ නැතිවෙච්ච තැනක, ඒ දගලයා ඇ එලෙන්න්න පුළුවන් ලෝකයක් තමයියා පිගන්න ගැටන්න පුළුවන් ලෝකයක් මුලාවෙන්න පුළුවන් ලෝකයක් තන්නා කරන්න පුළුවන් ලෝකයක් මයි එයාට මුණ ගැහෙන්නේ එබඳු ලෝකයක් එයා මවාගෙන එබඳු ලෝකයක් ප්‍රාර්ථනා කරගන එබබඳු ලෝකයක් වෙනුවෙන් වැඩ කරන කමක් සාමාන්‍ය අපිට තියෙනෝ සමන පේජීවිත ඇතුළේ තියෙනෝ පින්නත්නිය එතකොට ඒ නිසාම ඔය සක්කාආයිදිි්ටි විචිච්චා සීලබත පාමාස කියන සංයෝජන තුන කැඩෙන් නැතුව. තිබුණො ඒේ ගැටතුන පදනම් කරගන මේ පුද්ගලයා තුළ ඇලීම් ගැටිම් මුලාවීම් කියන කාරණා තරිිත්ව මතුව වෙනවා. ඒ ඇලීම් ගැටීම් මුලාවීම් තන්හා කිරීම් කියන කාරණ වර්තමානී මතු වෙනකොට මි දැන් මතු වෙනකොට, ඇෙන්න ලුවන් ගැටෙන්න්න පුළුවන් මුලාවෙෙන්ඩ පුළුවන් විදිහයට ලෝකයේ පිළිගන්න කොට පිවත්නී ඒ පුද්ගලයා තුළ ජාතිධරමය ජරාධර්මය මරණ ධර්මය නැවත නැවත සංසාරයාට මුණ ගැහි නෝ දෙ බලන්න මේොච්චර භාග්‍යතු වහසේ අනුකම්පාවෙන් අපට පැහැදිලිකොට වදාලෙකක්ද. ඊළඟට තතාගතයන් වහසේ මතක් කරන මේ සක්කායිදිට්ි අපහාය. විචි ිච්චන් අපහාය සීලබ්බත පරාමාසන් අපාහාය තයෝමයේ භික්කවයේ දම්ම අපහාය අබ්බෝ. සක්කායේ දිට්ටි පහතුන් විචිකිිච්ඡා පහතුන් සීලබ්බත පරාමාස පහතුන් පින්වත් මහනිනි මේ ධර්මතුන්න දුරු කරන්න නම් එයාට තව ධර්මතුනක් දුරු කරලයි ඒකට එන්ඩෝන ඒ ධර්මතුන දුරවෙලා නැති නිසා තමයි සක්කායේ දිට්ටියෙන් මේ අශුෘතවත් පපුතක්ජනී බැටකන්නේ. විචිකිච්චා සීලබ්බත පරාමාසවලින් බැටකන්නේ කියලා භාගතු වහසේ මතක් කලා එතනදදි ධර්මී පැදිලි කරනවා අයෝනිසෝ මනසිකාරං අපපහාය කුම්මක්ග සේවනං අපපහාය චේතසෝ ලීනත්තං අපහාය ඕගොල්ලවන්ට සක්කාය දිට්ියෙන් අපි හැම කෙනෙකුටම කෙලෙස්වලින් බැටකණ්ඩ වෙලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරං අපපහාය ඒ කිය කියන්නේ පින්වත්නී අපට හැම වෙලාවකම අපිඉදිරියට ධර්ම යනකොට අපට එක නුවනින් බිමස ගණ්ඩ ැ වෙච්ච එක. ලංකාව බහුතරයක් බෞද්ධවන්ට නැති දෙයක්. නුවින් විමසාගන්න කම එක නැත්තන් ධර්මී ඉසරහට අන්ඩ බෑ රහතන් වහන්සේ ළඟටම වෙලා වාඩිවෙල හිටියත් යන්ඩ බෑ අවබෝධය කරයි අන්ඩබෑ බුද්ධකාලයට වෙච්ච සිදධියන් නිෙමයි මේක පශ්චාත් කාලී න එක හාම්දුරු කෙනෙ හිටිය ඒ හාම්දුරුව් නිකෙ සුත්තමයන් වහන්සේ නම එතකොට උන්වහන්සේ නිකෙලෙස් කෙනෙක් විදිහට උන්වහන්සේ ඒ කෙස් නිරුද්ධ කරන වැඩ හිටට උන්හසේ ඕනෑට වඩාමි ෙස හිත ලකත්තෙක් උනහස ැටුනෙත් නෑ නවටවොඩ ධර්ම කියන්න ගේත්නමක උහන්සේට දැනින් ඇැති. ඒ සමාජයට මී ධර්මී කියනක නිකන් වහන්සේ තතායි ඉතුරන් වගේ කියලා හිතන් ඇතිමක එමිනිසුන්ගේ ප්‍රඥාවහිමට සහර අපට තේරෙනවානේ මනි බන කියන් න කාටද බන කියන්නඩ නැත කාද කියලා බන කියන අප තේරනෝ දැන් අපිළඟට වනත් සමහරය බොම් මානක්කාරුදවී ඇවිල්ලා තමන්ගේ මානක්කාර කටි කොකෝම ප්‍රර්ශය කරනට ඒ ඇත්තක මේ ගැබර පුද් වචනය කතා කරන්නට යන්නේ නෑ ඇයි යයි ඉතාම් සියුම් කෙලෙස්වලින් පවා පුංචි කෙලෙස්වලින් පවා පොඩි මනසිකාරයකින් ඒ කෙසේ වෙනකරගන්න පුරන් යෝගෙ පොඩිම පොඩි කෙලෙස්ලින් පවා ඒක යන්න බි දුරුවල කෙලෙස්වලිම් පවා යා බැට කනු තින් දුරුවල කෙස්වලින් ැට කනවාන අට ප්‍ර්බල සක්කා දි්ටි වගේ කෙලෙසයින් කරන්න අමාරුයි ඒ කරන එක ගොඩා කමාරු දෙයක් එක ලේසි නෑ එතකොට දැන් අර වයිසට ගිහින් හාමුරුව කෙනෙක් මහන වුණ ඒ හාමුදුරුව හිටිය මේ වැඩිහිටි හාමුදුරුවන්ගේ ඇසුරේ කාලාන්තරයක වැඩිහිටි හාමුදුරුවන්ගේ ඇසුරේ මේ සාවින්සි හි වැඩ හිටිය තින් දවසක් දෙනම පිණ් පාතියන ඉස්සරහයින් අර රහතන් වහසේ යනවා පිටිපසින් හාමුදුරු යනවා ඇති මේ දෙනව පින්ඩ පාති යනු කොටා ස්රහහින් යන හාමුදුර රහතන් වහන්සලමක් මේ පිපස වයසටගින් මහනොච්ච හාදුරුව කෙනෙක්. එතුර වයසටගිහි මහනවෙච්ච හාමුදුරුව අර මේ රහත වන්සකින් අහනවා මේ රහතන් වහන්සලා මොනවගේද කියහනෝ තැම උන්හන්සයනුවම ඉන්න උණහන්සේ එක්කම ඉන්නේ උන්හන්සේ නොම රහතන් වහන්සේලා කියන්නේ කෙබඳු පිරිසක්ද කියලාහනොම් එතු අරහාමුදුරුවෝ කියනවා පාත්‍රසිවුරු අරගන පාත්‍ර සිවුරු අරගන සිවුරු පොරෝගන තුන්සිවුර දරාගන නිකෙලෙස් කෙ පිටිපස්සෙන් ඇවිද්දත් ප්‍රඥාව නැති නුවනින් විමස්සීම නැති කෙනෙකුට රහත වහසෙල්ලා ආඳුන ගඩ බෑබික්ෂුව කියරකිවවා ම පතර සිරුවග පිටි පසසිෙන් එන්නේ ඇද දු වහන්ස කිය කිව නැම අයිබ න්තියා බලන්න අනුවන බලන් ෝට ඔච්ර ට තේර ද එම කියන්න කිය නෑ උුණන්ස්ක නොනුවනින් විමසීම නන්තියන එක නුවින් විමස නැත්තං. චමසන හැකාවව නැත්තං හ සහනුවන උපකාර කරගන තමන්ගේ ඇතුලාන්තේ තුළ නිවීම සබන්ධ ප්‍රධාන දහර විසාකච්චාව නැත්තං. රහතන්නක පාපිලිවලින් ඇවිද්දත් පාත්‍රසිවුරු දරාගනයේ විද්‍යටම අඩිය තියතිය විද්දත් රහතන් අහස ගැර බාහිරස්වරූ පෙහිස ඩු කරලා යෙ ොම තත්වයන් තිබුණත් බුදුරජනසවාදාලා. එබඳු කෙනෙකුට රහතන ශලාන්තුරන්ට බෑකල. ඒ හෙනම් අපට තේරෙනවා. අරහත්වය කියන්නේ සම්පූරණයෙන් ආශ්‍රව ක්ෂේකරලදාපු මට්ටම. කාම ආශ්‍රව, බවාශ්‍රව, අවි්‍යාශ්‍රව දිට්්‍ය ආශ්්‍රව කියන, ආශ්‍රව සම්පූරණයෙන්ම ප්‍රාණයකරපු මට්ටම තමයි පින්වත්න්නේ අපි මෙතන අරහත්තය කියල කතා කරන්න. එතකට ඒ මට්ටම අපිට අඳුනගණ්ඩ බෑ, නුවින් විමසීම තිැන වුව ස නති තැන ටමඳුගත්ත ැරිවෙච් නිස ඒ මට්ටට මූලික තියන සම්බාධකයේ තමයි සක්කායදිට් ඒ මට්ටමට එෙන්ට තින්න මූලික මාරබුදේ මූලික බැම්ම තමයි සකයිදිට්ටිය. එතකොට සකාායදිට්ටිය සකායිදිට්ටි පහතු සකාය දිට්ටිය දුරුකරගණ්ඩ කැමති ශ්‍රාවකයක. සකයිට දුර කරගන්න කැමිත්‍රාවක එක හැම බෙලාවකම ඉරියු්ටික පාවිච්චි කරද්දී නුවින් විමස තියාර ම සයිහිදිට විචිච්ා ලබත පරාමකින මේ තයුදම මේ ධර්මතුන දුරකරන්න බැරිවඩ බලපාන පලවිනක තම යෝනිසෝ මනසිකාරම් අපහාය. එයට හැම වෙලාවකම නුවනින් විමස විමස ආයතනහයි පරිහරණය කිරීම හැකියාව නැතිකම්. ඒ හැකියාව නැත්තං තිඒ හැකාවෝ නැ කෙනෙකුට බහොම දියුණු නැගී සිටීමක් කරා යන්න පුලුවන්කමත් නෑ. අයෝනිසෝ මන්නසිකාරං අපපහාය. කුම්මක්ග සේවනන් අපපහාය කුම්මක්ග සේවනන් කියන්නේ එතකට අයුනි සොණස්කාර නැතිවිච් ැන හැම ලාකම නොමගට යන්නේ කෙලෙ විතර්ක පැත්තරයා ඇදෙන්නේ. සමටි තාම පුංචිරූප නිමිත්තක් ඇසුරු කරගන මාස ගනම් දින ගනන් වරු ගනන් අවුරුදු ගනන් කෙලෙස් විතාර්කෙක් අපිට ගමු ගණදුනු කරණ්ඩුවන වෙලා තියන්නේ පිළිවලින් පිළිවල්ටමි අනපූරෝ දහම් කතාව පිළිබඳ අට හරියට අදහසක් නැති නිසා. එතකොඩ නුවනින් විමසීම තිබ්බට මදී ඒ පුදගල අර්ථයනවා කුම්මක්ග සේවනන් අප අපහාය. කුම්මක්ග සේවනන් කියල කියන්නේ එයා හරිගයට නොමගදන ගණ්ඩෝට. මඟ අඳුන ගණ්ඩුවට මඟනොමග ඉතාම පැහැදිලිව අඳු ගණ්ඩුව. එතන මගනොමග පිළිබඳ පැහැදිලිව යම්භික්‍ෂුවකට අඳුන ගණ්ඩ බැරිනම්. මෙයයි මාර්ගයේ මෙ අයි අමාර්ගේ කියලා මාර්ගයේ අමාර්ගයේ පැහැදිලිව යම් භික්‍ෂුවකට අඳුනාගණ්ඩ බැරිනම්. ඒ මගනො මග අඳනනාගණඩ බැරිවෙච්ච තැනක පින්වත්නේ ඒ භික්ෂුව අමාර්ගය ඉදිරිී අනාත වෙනවා. මාර්ගයේ ඉදිරියේ නොවටිනා දෙයක් විදියටයි යා වටහා ගන්නේ. මොක ඒකට හේතුව මේ මාර්ග මතු කිරීමේ දුරුවලතා අද තියෙනවා. එතුන මේ මාරගේ සම්පූර්ණින් පැි අවබෝධය මතු කරන අය අඩුයි. ගොහෝ දෙනෙ පොත් බලලා ධර්ම පුස්ටක පරිහරණය කරලා දරමී තියෙන හැටියට පැහැදිලි කරනවා. ශකී අවබෝධයක් මත පැහැදිලි කළො තමයි මේකාර රේකී මට්ටමින් පේෙන් ඇතු චක්‍රිය මට්ටමින් පේෙන්. එතුරේ විදියට තමයි අපට බුදුරජන් වහන්සේ පන්නත්න බුදුරජාන්සේ සම්මාධිට්්‍යිය මැදීන් තියාගෙන අනික් අංග වටේට තියාගෙන දියුණු කරගණ්ඩ කියලාට අනුදන වදාළේ. ඊළඟට පින්නත්නි චේතසෝ ලීනත්තන් සිතේ මැලිභාවයක් ඇති වෙන. ද අපට තේරෙනවා දරමිය දියුණු කරගෙන යනකොටත් හිතේ මැලිබාවයක් ඇති වෙනවා. සමහර විට වෙන ද හොඳට භාවනා කරගෙන ඉන්නකොට යාට නින් දෙයන්නේ නැහැ. නමුත් පිවත්න ධර්මය කතාහ කරන වෙලාවෙත් දරමය පිළිබඳ මනසිකාරය කරන වෙලා මහ බරපතරන ඉදර වැෙනවාඇයි. අර කෙලෙස් විතර්ක විචාර හැසිරීමේ අඩුකම වඒකට යේතුව. ඒ වගේ කනෙ දැක්කහම කියඩිප අපරාදි මෙයා මච්චර කල් බනෑහුවට වැඩන්න ඇනෙ. මෙ මිච්චර කල් සිල්ගත්තට වැඩන්න න මච්චර මෙමයාකල් භාවන කට වැඩන්නේ බලනකොති බාවට වාඩිවෙච්චකම නිදිනේ. මේ පුද්ගලයා භාවනාවට ඩිවෙච්ච ම නිදිනය කියලා කියන්නෙපා ඇයි. කෙ අඩුවෙන්ඩ අඩුවෙන්ඩ සමහර සමහාර අපි නොහිතන විදියේ නීවරණයන් විසින් යාගේ සිත වෙලා ගන්නත් පුළුවන් අන්න එකයි මේකට තිවුණු වීරයක් අවශ්‍යවෙන් තිවුණු වීරයක් අවශ්‍යවෙන් දැන් සමට භාවනාවන් නොකරන වෙලාවට යා සාමාන්‍ය හොඳ මට්ටමින් හිටියට භාවනා කාලයක් කරගෙනකට භාවනාවට වාඩි වෙන විතනයි දන්නේ ගැඹරු නිදටටෙනවා ඇයි ඉතුර ඇැි ඇයි ගැඹරු නිදකට වැටෙන්න්නේ ටික මනස විවේක ගත වෙච්ච වෙලාවට තමයි නින්දට වැටෙන්නේ. කය විවේක ගත්ත වෙච්ච වෙලාට තමයි ඉදට වැන්න කාය විේ නති වෙච්ච ැනකවුොලන් ඉදට ටත් නැන බැහොඳට බලන්න මේ බස්ස එකේ යන ගමන් ඉතා උද්දේක කාරිව යන මන් ඉින්දයන්න තරාවිද කාය විවේකයක් ලැබුණුත් තමයි ඉදයන්න දැන් රාජකාරි කරන ඔෆිසි එක වැඩර කර ඉන්නකොට යපිසේ වැඩකර ඉන්න විිනිහෙක් නිදාගන්න නැහැ ඒ වැඩ ටික පොඩ්ඩක් හරි අඩුවෙලා යායට එක්තරාවිදක කාය විවේකයක් චිත්තීමක ලැබුණ ගමන් ඉඳදට වැටවන්නේ වගේ මේ සමහරවිට පිවත්න නිධමත් කියන එක භාවනාකරන යෝගාවචරයේගේ භාව නිසාමතිවිච ප්‍රශ්නයක් වෙන්න තුළ හේතුෝතමයි භාවනාව නිසා තමන්ගේ සිත තුළ විතර්කවල විශාල අඩුවක් ඇති වෙනෝ භාවනාව නිසා එකවෙන්නේ උතුරේ භාවනාව නිසායේ මතුවෙන තත්ත්වය පදනම් කරගෙනත් එයාමාරු වැටෙන්ඩ පුළුවන් ඒ නිසා පින්වටිමේ සිතේ මැලි භාවය ධර්මී දියුණු කරන කෙන ටත්ති ව ධර්මී දියුණු කරන තිෙන අත්තිය සිත මැලිබෙන්ඩ් මැලිබෙන්ඩේ සිතේ ස්වභාවේ කයට බලපානෝ සිත මැලිුුණාම එ සිත මැලිවෙච්ච ස්භාවය පින්නත්නී කයට බලපානෝ. සිත මැලිියුුණුත්. එතට අන්න ඒ නිසා තමයි අපි මේ හැම වෙලාවකම අපි ඇතුලාන්තය පිළිබඳව සංවදිකමක්හදාගණ්ඩ ඕන. එතු එහෙම නම් පින්නත්නී සක්කායිදිට්ියයයි විචිච්චාවයි සී ලබත පරාමාසය ප්‍රහාණී කරගන්න වනං. එහෙම ප්‍රහාණය කරගඩ කැමැති කෙනෙක් පින්නත්නි කාරණත් තුනක් දුරුකරණ් ෝඕනමකක්ද, නනුවනින් මෙහහි කිරිම දුරු කරන්්ඩෝන අයෝුනිසෝමනසිකාරය එක හරිම බහුලයි මේ කාලෙ සමාජය ඇතුළේ දෙවැනි කුම්මක්ග සේවන අප හා කුම්මක්ග සේවනය අයින් කරල දාණ්ඩෝඩ. නොම්මඟගට යන්ඩ පුළුවන්තිීන අවස්ථාව මගහැරල දාණ්ඩෝන නමුත් මේ ගත වන ජීවිතය ඇතුළේ මාර්ගයට වඩා නොමග තමයි පන්සල් වල නුත් මතුවෙෙන්. ආරාමවල් නුත් මතුවෙන්නේ නොමගම තමයි පින්වත්නී දර්මාශනය නුත් මතුවෙන්නේ නිසා ගොල පරිසං වන්නඩෝ ඊල්ළඟට ඒළඟක තමයි චේත සොල ඉනත්තං. සිතේ හැකිලීමක් තියෙනවනං ව ව ඒ ප්‍රශ්නය විසඳ ගන්ට ඕන ඔන්නඒ කාරනාටික තිබ්බොත් එය අවබෝධය කරා යනවා. එතරම් එත ඒ පස බුදුරජන්සේ මතක් කරවා ඒ වගේ තමයි නනුවනින් මෙනෙහි කිරීම සහ නොමගයාම සිතේ හැකිලීම කියන කාරණාතුන මතු වෙනවනං, ඒ කාරණාතුන මතුවෙන්ට මතුවෙච්ච තැනකයාට පිනත් අර ඕරම්භාගේ සංයෝජනවල සෝතාපන්න වෙනකොට කැඩෙන්ඩ තිෙන නීවරණ ටික පවතිනෝ. ඒවා ඒ නීවරන් ටික පවතිනතා කල් වර්තමාන බවේ ඇලීම් ගැටීම් මුලාවීම් නම් වූ රාගං අපපහාය දෝසන් අපපහාය මෝහන් අපපහාය කියන ඒස්වාවේ පවතිනෝ. ඒ ස්වභාවේ පවතිනවා නම් පිවත්නයා අනිවාරෙන්ම ජාතිධර්මය ජා ධරමය මරණ ධර්මය අනාගතයේ දක්වාම උඩුදුවනවා එතම ඔක්කොම ඇතුලාන්තේ වෙනස් වීම්නෙමීද ඔක්කොම ඇතුලාන්තේ වෙනස්සීල් එතකට දැන් යම්වෙලාවක නනුවනින් මෙිනිහි කිරීම එත් නැතැන් අයෝුනිසුොමන සිකාරයඇයි කුම්මක්ගසේවනය චේත සොලිනත්තන් කියන ස්භාවය යෝගලග ඇතුළ තියවවාන අන්නමේ ඔත්තියනවා බනහනා ගෙත්තියනවා භාාවන කරන ගෙත්තියෙනවා ඒවා මඟ පල අවබෝධය කර යනතා කල්තින යටත් පිසින් සෝවාන වනකම්ම තව තියනවා එවතින් පොඩ පොඩ අඩු වැඩි වසයෙන් වෙනස්කම් යම් යම්ිදියට තියෙන පුුව. අන්න එතන බුදුරජාන්සේ මතන් කරනවා තයෝමී බික්කවේ දම්මා අපපහාය අබබ්බෝ. යම්මලාවක මේ ධරම තුන දුරුකලන්න නං, තමත් ධර්මතුනක් ඒකට එහ පැතින් තියෙන ඒටික්ත් දුර කරලා එන්දෝන. මොනවදයක් ආරණාතුන අර්යානං අදස්සාවි ආර්යන් වහන්සේලා නොදකිනකමක් තියෙනවා අර්යාානං අදස්සා වී අර්ියානං අදස්සාවි කැනමි හාමුදුරල දකින්නෑ කියෙ එක නෙමෙයි නිකෙලෙස් ආර්යන් වහන්සේලා පිළිබඳයට සංවේධකමක් නෑ. එතකොට අර්යාානං අදස්සාවිී අයානන් අදස්සාව කලගෙන ආර්යෂ්ටාන්ග මාර්ගයේ දියුණු කරගන යන කෙනෙක්ව සොයා ගැනීමට නොහැකිවීම එතකොට අයෝනිසෝ මනසිකාරය බවුල වෙන විදියට අමාර්ගය ගත්ත වෙන විදියට ඒවගේම තමයි ඒ පුද්ගලය ඇතුළ සිතේ මැලිභාවේ පිණිසමයි එයා පුද්ගලය සේවනය කරන්නේ තියෙම යා හදාගන්න ඕන දෙමකක්ද අර්යානං අදස්සාවි දෙවැනි කාරණය තමයි දම්මස්ස අසෝතුකම්යතා අරිය දම්මස්ස ආරිය ධරමයට පුද්ගලයා තුළ ඇතිවෙන නොකැමැත් ැ ස්වභාවෙන්ම මතුවෙන අ රති අරතියෙන ස්වභාවය කෙලෙසුන්ට කැමැති ධර්රමීයට අකමැති ඔභාවයෙන්ම කෙලෙසුන්ට කැමැති ගතියක් තියෙනවා ස්භාවෙන්ම ධර්මයට අකමැති ගතියක් තේරු ඒක දෙක ගොඩාක් මිනිසුන්ගේ ජීවිතය හෙමයි දෙැ පෞ්ගේ කාල මිනිසු හැසිරෙනු දිහා බලාන ඉඳකු වැඩ කරන දිහා බලාලනිකොම සාසනී නාමීන් හරි අර මූලික ධරමයට අකමැත්ත තියෙනවා ඒ වගේ මර බුද්ධශ්‍රාවක භාවේ මත ඉන්න නිසා ඒ බුද්දස්වාසනය ඇතුළේ තියෙන ආමිසේ වගේ දේවලුත් පුහුණු කරණ එක පිළිබඳ හරද සාක්ෂ එකඟතාවයක් තියෙනවා එබ එකඟතාව ඇතිබ්බට ඒ මූලික ධරමය තුළට එක තුවීම පිළිබඳ එකගතාවයක් ඇතුළන්තයෙන් එන්නේනෑ භික්‍ෂුවකට දන්දුරන්නට ඒ භික්ෂුව ජීවමාන කරපු චාතුරාට සතතිය චාර්තිය දෙන්නේ භික්‍ෂුවකට පිණඩ පාතය දෙන්න ලැස්ති වනාට එබඳු භික්‍ෂුවක් මේ මිහිමත පහළ වෙලා දෙියුණු කරගෙන යන ධරමය නම් වූ චතුරාර්ය සත්‍යය ධර්මයට යාගේ ඇතුලාන්තෙන් වටිනාකම යන්නේ නෑ. ඇයි යන්න ඇත්තේ අරියානං අදස්සාවි ආරයන් දකින්නෙත්නේ අරිය දම්මස්ස අසේතු කම්යතා ආරිය ධරමයට නොකැමැත්ත ආරය ධර්මයට නොකැමැත්ත. ඊළඟට තුන්වෙනි කාරණය තමයි පින්වත්න උපාරම්භ චිත්තා ඔන්නොකොතුන් ගෙනක මොක උපාරම්භ චිත කියලක දෝසාරෝපන සිත උපාරම්භ චිත් හැම බෙලාවකම කෙලෙස්ම හැසිරෙනෝ එබන්ඳු හිතකට ධර්මය තුළේ දෝෂාරෝපණයක් යන්නේ එකනිෙන උපාරම්භ චිත්ත කියලා එතු යම්වෙලාවක උපාරම්භ චිත්තයයි අ අරියදම්මස්ස අසේතු කම්්‍යතා කියන ස්වභාවයයි අරිියානන් අදස්සා විගෙන ස්වභාව මෙන්න මේ තුන දුරුවල වෙච්ච තැනක පින්වත්නී. ඒ පුද්ගලයා තුළ අයෝනිසෝ මනසිකාරයේ බහුල වෙනවා ඊට පස්සේ කුම්මක්ගසේවනේ බහුල වෙන චේතනාල චේතසෝලීනත්තන් කියන ස්භාවී බහුල වෙනවා. ඒකාරණා තුන බහුලවෙච්ච තැනක සක්කාය දිටිය බලවත් වෙනවා. විචිචිච්චාව බලවත් වෙන සීලබත පරමාස බලවත් වෙන. ඔය තුන බලවත් වෙච්ච තැනක පින්වත්න. ය රණාතුන බලවත් එච්ච තැනක ඇලීම් ගැටීම් මුලාවීම් නම්මු රාගං අපපහාය දෝසන් අපපහාය මෝහන් අපපහාය කියන ස්වභාවේම මතු වෙනවා ඔය ස්වභාවේ මතුවෙච්ච තැනක ජාතිධර්ම ජරාධර්ම මරණ ධර්මයක්ක අපට එකතුවෙඩ වෙනවා වාසේ කරන්න වෙන. ත ලන්න අඩියෙන් අඩිය පිපසර පිටිපසර ගහි බලනකොට ජාතිධර්මයයි ජාධර්මයයි මරණ ධර්මයයි නැවත නැවත පැනවෙන්නේ කුමක් පදනම් කරගනද කියලා බුදුරජාණන් වහන්සේ බොහොම පරිස්සමින් අපට මතුකරලා පෙන්න්නනවා. ඉතාම ප්‍රවේශමින් අපට තථග තැනසි මතුකරලා පෙන්න්නනවා.ඒ මතුකිරිම හරිී වැදගත් බදුරජාන්සික ශ්‍රාවකයකුට. එත යම්මලාවක අරියානං අදස්සාවී අරිය දම්මස්ස අසයුතු කම්යතා උපාරම්භ චිත්තන් කියන ස්වභාවේ මතු වුණොත්. ඒ ස්වභභාවය ධර්මී තියෙනවා තයෝමී භික්කවේ දම්මා අපහාය අබ්බෝ. එතුට මේ ධර්ම තුනක් දුරු කරන්න බැරිවෙච්ච නිසා තමයි මෙබඳු තැනක හිරවඩවුනේ. ඒගේ ජීවිත ඇතුළේ ධර්ම තුනක් දුරුකරගණ්ඩ බැරිවෙච්ච නිසා තමයි, එයාට දෝසාරෝපන සිතක් කරය ධර්මයට ඇති වෙච්චන අකමැත් අකරය ධර්රය නොසල දකිනික පිළිබඳ පවතින අකමෙත්ත කියන එක මතු වෙලා තියන මොකක් නිසාද මොකක් නිසාද මතු වෙලා තින් තයෝමී බික්කවේ දම්මා අපපහාය අබබ්බෝ පලවිනි එක තමයි මෙතන ධර්මී කියනවා සිතේ නොසන්සුන්කම හිත සන්සුම් නෑ. කෙලෙස් එක හැම බෙලාවකම හිත නොසන්සුම්. සංසුන්නය දෙවනියක අසංවරයි ඇස සංවරණය කන සංවරණය, නාසය සංවරණය දිවසංවරණය කායංවණය අසංවරයි. ඊලංග තමයි දුස්සීල භාාවේ දස්සීල භාවය කියකයන් වෙලාකම සීල විපත්තියත්ක වාසය කරනවාශීලේ කැලැල් වෙලා යාර අපි සාම්ප්‍රදායකෝ කතා කරන ික්ෂණයක් තියෙනවා පාන්සිිල් වඩ පුළුවන් අට සිිල්වෙඩ පුළුවන් ආජිවට්ටම සිල් වඩ පුලුවන් ඉන්ද්‍රිය ඉන්ද්‍රියන් සම්බන්ධව ඇති වෙන ඉන්ද්‍රී සංර සීලක්ෙන්න්න පුුවන් ආජව පාරි ශුද්ධිය ෙන්ඩ පුළුවන් ප්‍රතිය ස අනිස්ශවිත භාාව වඩ පුුවන් අන්න ඒක මතයාය එකතු වෙලා නඒක මත එකතු වෙලා නැති නිසා යාට පන්නත්නී අසංවරකමයි ත නොසුම්භාවය තියෙන එතුළ ඒ කාරනාාටික තියෙන තා කල් එයා ඉන්න අරබුදයක පින් න්නත්ම එයාට සැබ්බෑවටම නැගී සිටින රැකවරණයක් සැබෑවටම නැගී සිටින සුරක්ෂිතකමක් ඒ ශ්‍රාවකයට ඇත්ති නෑ එත දෙම් බලන්න මේ ජාතිධර්ම ජරාධර්ම මරණ ධර්ම කියන එක තමයි අපි මුහුණ දෙන මහ විශාලම අරබුදය එතුළ මේ අරබුදයෙන් නිදහස්සන්න කැමති ශ්‍රාවකයක් නිදහස්සෙන්න්න කැමති පුද්ගලයේ මේ අරබුදයෙන් නිදහස්වීම පිණිස මොනවද කරන්න ඕන එතකොට දැන් ඊළඟට පුද් දේශනාව බොහොම ලස්සන දෙයක් පැහැදිලි කරලා කියනවා ඒ තමයි තයෝමී භික්කවේ දම්මා අපපහායා බබ්බෝ පින්වත් මහනිනිි ඒ ඒ පුද්ගලයා තුළ ගොඩ නැගෙන සිතේනෝසංසුන්කමයි අසංවර කමයි දුසිල්ුවත්කමයි කියනවා මතවනේ පින්වත් මහනිනි ඒ කාරණා තුනක් පිළිබඳව යාට දුරකරගඩ බැරිවිච්ච නිසා කාරණා තුනක් පිළිබඳ යාට දුරුකරගන්ඩ බැරිවිච්ච නිසා මොකක්දේ කාරණ තුන අස්සද්ධියන් අපපහාය එ ශ්‍රද්ධාව දියුණු කරග්ඩ බැරි වුණා තතාගතයන් වහන්සගේ මාර්ගය අදහගන මොකක් අදාගෙන යා ශ්‍රධාව දියුණු කරගන්න ැරි වුණේ තථගතයන් වහන්සගේ මාර්ගය අදහගෙන ශ්‍රද්ධහටෙන්න්නේ යාට බැරි වුණා අස්සද්ධ්‍යියන් අපපහාය ඊළඟට කියනවා අවධඥූතන් අපපහාය දෙවැනි කාරණය තමයි පින්වත්න පවසන දේ තුළ අරුත් නොදන්නා කම. එකන ධර්මය තමා කරා එෙනවා ධරවාර්තය මතු කර ගණ්ඩ බෑ අ මෙත නාර්තවත් කරන්නේ පින්වත්න පටි සම්බිධ ඥානය කියනෙ මූි තත්වේන. ධර්ම මාගය ඇතුළ තමයි පටිසම්බිධාඥානය උපදන්නේ ඇනතේ පසම්විධාඥානයට දාල් අර්ථ පටි සම්බිධාව ධර්මටි සම්බිදාව නිරෘක්ති පටි සම්බිදාවක් නෑ. ඒක නැත්තම් පින්නත්නී කෝසජ්ජන් අපපහාය ඒ පුද්ගලය තුළ හැම වෙලාවකම කුසීතයි කුසීතකමක් තියනවා. එතු ඒ කුසීතකම තියෙන තා කල්ලයා ඉන්න අරබුදේක. එතුර කුසීතකම තියනවා පවසනද අරුතු විස්තර කරගන්න තරන් යාට ඥානයක් නෑ. සද යට සද්දාව නෑ එ ඊට පසේ බුදුරජාණ වහන්සේ අනු දෙන වදාලා තයෝමී භික්කවේ දක් දම්ම අපහායි අබබ මේ කාරණ තුන යම් තැනක දුරු කරලා නැත්තං මේ කාරනා තුන යම් තැනක දුරු කරලා නැත්තං මේ කාරණා තුන යම් තැනක තියෙනවා නං ඒ කාරණා තුනට බලපාන්නේ තවත්කාරණා තුනක් තවත් කාරණ තුනක් මොකද පවට බිය ප්‍රමාදය බුද්ධ සාාසනින්ම අප්‍රමාධී මත තියෙනවාකි වේකයි ප්‍රමාදය එත පවට ලැජ්ජාව තියෙනවානං පවට බය තියනවානං එකන පවට ලැජ්ජාව කියල කියන්නේ තමන්ගේ සිතකයි වචනය පදනම් කරගන යා එයා දුරුවල වෙන කොට එයාට හරි ලැජ්ාව තියනවා මිනිසු ලැජ්ාවවෙනි මොකද මේ කෙස් අයිත ලෝකෙ කෙස් එක විනින්න බැරි වෙච්චිර මනිසුන්ට ලක්වාති එත රාද මිනිස්සු බයවෙලා තියෙන්නේ මොකටද අපෝ ඒ වගේ ධර්මයක් පා අපිට අපි ජීවිතය පාවි කළ ඒකට බය ධර්මියයට බය වෙලා කෙලෙස්සලට නිර්භයව ඉන්නවා එතකොට මාර්ගය අමාර්ගය හොයා ගඩ බේනි ප්‍රමාදය ඒ පුද්ගල හැම බෙලාවකම ප්‍රමාදයි තු පවට ලැජ්ජාවයි බයි ප්‍රමාධයයි තියන තැනක අසද්ධය ශ්‍රද්ධාව නැතිකමමයි මතුවවෙන්නේ අවධඥූතන් ඒ පුද්ගලයා තුළ පවසන කාරණය අර්ථ නොදන්නාක මක්කයාට තියෙනවා. එයාමී මූලික ධර්මාතයහඳුල ගත්තක ෙක්නම අසදධ්‍යියන් අපා යතුළ ශ්‍රදධාව නෑ ඔය කාරණා තුන තියන තා කල් පන්නන්නත්නී එයාට ආරයන් මග හැරිල යනවා. ආරිය ධර්මී මග හැරිලේ යනවා. හැම වෙලාවකම උපාරම්භ චිත්තයක් මයි මතුවවෙෙන දෝසාරෝපන චිතක් සිතක් සමටයා එලිය ෝකයට දෝසාරෝපනය එක එකු තමන්ට දෝසාරෝපණය කරනු. එලියට හෝ ඇතුලාන්තේ තුළ දෝසාරෝපනයක් යන්න පිවත්නී යායට සැබෑ අවබෝධය සම්බන්ධ සාකච්ඡාව නැතිවුනාට පස්සේ. ො ඒ මට්ටමට බලපාපු හේතුව තමයි දැන් අර අස්සද්්‍යයා අස්සද්ධාව අවධ්‍යුත භාවය කෝසජ්්‍ය භාවය ඇතිවෙන්ට බලපාපු ප්‍රධාන හේතුව තමයි පින්නත්නියා සිතනු සංසුන් අසංවරයි දුසීලා. ඔය ටික තිබ්බොත් එහෙම පින්නත්නි ඒ පුද්ගලයා තුළ ආර්යෙන අහසලා දකිනකමක් කාරය ධරමීයට එකතු වෙන බවක්. හෝ එක දකින්නට ලැබෙන්න්නේ යා තුළන් දකින්න ලබෙන්නේ ආරිය ධර්මීයට ො අදක්ෂකමක් කාරියන් වහන්සේලා දකින්න අදක්ෂකමක් සහ උපාරම්භ සිතක්කයා තුළ මතු වෙන්නේ. හැම වෙලාවකම ධර්මීටුනත් දෝසාරෝපණය කරන සිතක් නිකම් කුසල්වලටඇ කෙලෙස්සොලට ආවඩන සිතක්කයාට මතුන. ඕක තියෙනවනං එයාට නුවනින් විමසන්ට ඉඩනෑ. එයාගේ ජීවිතය නොමග පැත්තටයි බර එයාගේ සිත මැලිකමක්මයි දක්වන්නේ එබඳ ස්වභාවයක් නන්තියෙන්න්නේ එතන සක්කාය දිට්ටියටයි තල්ුව ලැබෙන්නේ අවෝධය තල්ු ලැබෙන නොකද අවබෝධය සම්බධ කතාව ධර්මියයට අයිතිම මෙයා ධර්මය හ්ඩුවත් කැතිනති එතකොට ඒ පුද්ගලයා තුළ විචිකිිච්ාාවටමයි තල්ලු හම්බින්න සීලබත පරාමාශසිටම තල්ලු හැබි මේ කාරණා තුන දුරකරගන්න බැරිවෙච්ච තැනක පින්නත්න ඒ පුද්ගලයා තු ඇලීමක් ගැටීමක් මුලාවීමක් පදනම් කරගෙන තන්හාාවට දාසෝම සිතුවිලිත් එක්ක හැසිරෙනකමක් තියෙනවා ඒ හැසිරෙන කමක් තියෙනවා අනන් යාට ජාති අනාගතයට පැනවෙනවා ජරාව අනාගතයට පැනවෙනවා මරණ අනාගතයට පැනවෙන ජාති ජරා මරණ අනාගතයට පැනවෙන ස්වභාවයකින් තමයි යයින්නේ. ත්‍රබන්ඳු ස්වභාවයකින් ඉන්න කෙනෙක් තුළ සැබෑඇකවරණය මගැහැරිල යනෝ. අනාරක්ෂිතක මත්මයි මතු වෙන්නේ එබඳු ශ්‍රාවකභාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාරවේවා කියල